අද රේගු නිලධාරීන් වැඩිපුර ඕටි අරගෙන තියෙනවා කියලා කියන්නේ අද දවසේ. ඇතම් නිලධාරීන්ට මාසිකව පැය 600ටත් වැඩියෙන් ගෙවලා තිබෙනවා. ඉතින් රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මාසිකව පැය 600ක් හෝ ඊට වැඩි පැය 400 300 ආදී වශයෙන් අතිකාල ගෙවීම් සිදු වෙලා තිබෙනවා කියලා පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරලා තිබෙනවා. අපි සාමාන්‍යයෙන් ගත්තම ඔය මන් දන්නේ අතිකාල කොහොමද ඒක කර එහෙම පැය 600ක් ගෙවන්නේ කියලා. ඉතින් අතිකාල පැය ගණන් අනුව එම අංශ වැඩි ජනප්‍රිය ජනප්‍රිය සහ අඩු ජනප්‍රිය ලෙස කළමනාකරණ සහකාර සේවයට යොදලා තියෙනවා කියලා සඳහන් කරලා තිබෙන්නේ. රියදුරන් කාර්යාල සහායකින් හැම මාස 6කටම වරක් ස්ථාන මාරු කරලා තිබුණා කියලා හෙළි වෙලා තිබෙනවා. දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයේ පැමිණීම සහ පිටවීම සඳහන් කිරීම විධිමත් කරලා අතිකාල ගෙවීම ක්‍රමවේදය සකස් කිරීමට පියවර ගන්න කියලා විගණකාධිපතිවරයා නිර්දේශ කළා තිබෙනවා. මේ නිර්දේශ කළ තියෙන මේ දෙපාර්තමේන්තුවේ අතිකාල ගෙවීම විශ්වාසනීය ක්‍රමයකට සිදු නොවන බවට අනාවරණය වීමත් එක්ක ඉතින් ඒ හින්දා තමයි මේකෙන් නිවැරදිතාවය තහවුරු කරන්න බෑ. ආවද ගියාද? එතකොට පැය 24ක නිවාඩු දිනයක් සඳහා පැය 27ක කාල අතිකාල ගෙවීමක් සාමාන්‍ය වැඩ කරන දිනයක් සඳහා පැය 18ක වශයෙන් අතිකාල ගෙවීම සිදු කරනවා කියලා මේ ආරංචි මාර්ග කියනවා. ඉතින් ඔබ හිතලා බලන්න පැය 600ක් මන් මේ කල්පනා කරේ දවස් 30න් බෙදලා බැලුවොත් පැය 20ක් වැඩ කරලා තියෙන්නට ඕන. දැන් උපරිමයට මං උදේ පාන්දර ඉවරලා වැඩට ඇවිල්ලා එක දවසක් කරෙන් අනිත් දවස් ඔක්කොම වැඩ කරන් මට වැඩ කරන්න පුළුවනුත් පැය 17යි. සාමාන්‍ය එහෙමයි උදේ පාන්දර නිකන් අපි නිකන් තියාගෙන 3:00 3:45 4ට ආවා කියලා වැඩට. එතන ඉඳලා නිකන් හැදලා බැලුවත් රැ වෙනකම් වාද පිටිය ගල ගෙදර ගියත් එදා දවසේ ඇරෙන්න 12:00ට ඊට මෙහා ඉඳන් 8:00ට රැට ගෙදර යන දවසකට දුවත් අපිට හදන්න වෙන්නේ ওই ગાන. මම මේ කල්පනා කරේ මේ ගෙවන ගෙවීම එක්ක කොහොමද මේවා මේ ක්‍රමවත් කරන්නේ කියලා. ඉතින් ඇඟිලි සලකුණු යන්ත්‍රයක් තියාගන්නේ නැහැ. එනවා යනවා පේන්නේ නැහැ. පොත් දානවා අස්සම් කරන්නේ එක්ක ගිහිල්ලා අර පරණ ක්‍රමයට අස්සම් ගහනවා. ඉතින් මේ ක්‍රමවේද එක තමයි මේවා සිදු වෙලා තිබෙන්නේ. ඉතින් අර එක වෙලාවක කිව්වේ අත්තරියත් සල්ලි ඇල්ලුවත් සල්ලි කියලා කියනවා. ඔය දෙපාර්තමේන්තුවේ සමහර දේවල් සිද්ධ වෙන විදිය බැලුවම ඇත්තටම දැනගෙන තමයි ගේනේව ගේන්නේ. ගෙනාවෙන් පස්සේ ඒක අරලි වෙලා රාජසන්තක කරන්නෙත් ඒගොල්ලොම තමයි. රාජසන්තක කරයන් පස්සේ ආපහු පාර බිඩ් කරලා එළියට ගන්නෙත් ඒගොල්ලොම තමයි. ඉතින් මේ ඔක්කොමත් එක්ක මේ සමහර සිද්ධි ගැන අහනකොට කතා කරනකොට තියෙන තොරතුරු දැනගන්නකොට මේක මොන රටක්ද කියලා හිතෙනවා. මිනිස්සු අහනවනේ ලෝ ඇන් ඕඩර් නැත්තම් මේ රටේ ජීවත් වෙලා වැඩක් නැහැ කියලා. ඉතින් මිනිස්සු නීතිය කියලා කියන්නේ නීතිය යනුවෙන් දකින්නේ පාරේ පොලිසිය විසින් ක්‍රියාත්මක කරන නීතිය පමණක්ම නොවේ. මේ රටේ රාජ්‍යංශයේ සහ අනික උදාංශවල නිලධාරීන්ගේ සිට සියලු දෙනාගේ වගේ හැමෝම නෙමෙයි මේ කරන දේවල් දැක්කයින් පස්සේ රජය පව් කියලා තමයි කියන්න තියෙන්නේ. කියන්නේ හෙට අනුර කුමාර දිසානායක මහත්මයාවත් සජිත් ප්‍රේමදාස මහත්මයාවත් ඔය රනිල් වික්‍රමසිංහ මහත්මයාවත් කවුරු ආවත් රටේ පුරවැසියෝ පව්. මොකද එහෙම කොහොමද ඒ දේවල් සිද්ධ වෙන්නේ කියලා බලනකොට පව් කියලා ඇත්තටම ඉදිරිය මොකද කාටක්වත් වෙනස් කරන්න පුළුවන් යාන්ත්‍රණයක් නෙමෙයි මේ හැදිලා තියෙන්නේ. මේකට තාක්ෂණීය ගෙනේම තාක්ෂණික පිළියම් ගෙනේම සඳහා තමයි කටයුතු කරන්න පුළුවන්න්නේ. ඒවටත් විරුද්ධයිනේ. ගෙනල්ලා කැමරයක් ගැවුවොත් අදිසියක්වත් කැමරා ගලවන්න අපිට බෑ. අපේ පෞද්ගලිකත්වය ලෝකේ දියුණුම රට ගැන දියුණු රට දියුණු කරන්න කතා කරන්නේ ඇමරිකාව වෙන්න කතා කරන්නේ සිංගප්පූරුව වෙන්න කතා කරන්නේ. ඒ වුණාට ඉතින් කැමරාවක් යට ඉඳගෙන වැඩ කරන්නත් කැමති නැහැ. පෞද්ගලිකත්වේ අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.